අයිබන් ඔබ ජාත්‍යන්තර ප්‍රමිතයකින් උත් ප්‍රවෘති වාර්තාකරණය දේශය සන්නාමය අද දෙන්න රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශත් සමඟ ප්‍රෘති ආරම්භයට පෙර ශීර්ෂ පාටම. බඩකල්පුයේ නිවසක තිදෙනෙකු මැරුවේ කවුද? ව්‍යවස්ථා සංශෝධනයේ බාධාව ජනපති හෙළි කරයි. අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීම් නොවේ අගමැති කියයි. අනුර උතුරෙන් කළ ඉල්ලීම. හොරු අල්ලන්න පමාවීම ගැන අජිත්ගෙන් විවේචනය. මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට වෙල්ලාවලි පොලිසිය සැකපල කරනවා. මඩකලපුව වෙල්ලාවලි කාකච්චිවට්ට ප්‍රදේශයේදී ඝාතනය කළ බවට සැකකෙරෙන එකම පවුලේ තිදෙනෙකුගේ මළසිරුරු අද සොයාගැනුනේ දුරකථන අංක 119ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වෙල්ලාවලි පොලිසිය සිදු කළ සූදිසියකදී. ආයුධයකින් කපා කොටා සිදු කළ බරපතල තුවාල සහිතව මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවක් ඇයගේ කුඩා දියණිය සහ එම කාන්තාවගේ පියා බව සොයාගත්තා. කාන්තාවගේ සහ කුඩා දැරියගේ මළසිරුරු හමු වී ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස අසල ළිඳක තිබියදී. බරපතල තුවාල සහිතව නිවස අසල වැටී සිටි පියා ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු බඩකලපුව රෝහලට ඇතුළත් කළද පසුව ඔහු මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ කන්දයියා විජිතා නම් 24 හැවිරිදි කාන්තාවක්, ප්‍රශාන්තන් ශෂ්මිකා නම් වයස අවුරුදු 1.5 දැරියක් සහ කන්දයියා පේරිම්බ නැමති 56 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය කාන්තාවගේ සැමියා මෙම ඝාතන සිදු කළ බවට පොලිසිය සැකපල කළ අතර ඒ අනුව වෙල්ලාවලි පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ පවත්වනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳුන්වන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින උදවියම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 16 වන ගුණ සමරු උත්සවයට එක්වෙමින්. වරකාපුල නගර ශාලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 16 වන ගුණ සමරු උත්සවය පැවැත්වුණා. එහිදී ජන නියමුවානෝ නම් ධර්මසිරි සේනානායක අනුස්මරණ ග්‍රන්ථයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අද මේ රටේ දේශපාලනයට ගැළපෙන මහත්තුරු කී දෙනෙක් දේශපාලනය ඉන්නවාද කියන කාරණාව ජනතාවගේ හෘද සාක්ෂිය තුළ තියෙන කාරණයක්. මම හොරකම් කරනවා නම් මගේ ඇමති මණ්ඩලය හොරකම් කරයි. ඇමතිවරු හොරකම් කරනවා නම් ඇමතිවරුන්ගෙන් පල්ලෙහා නිලධාරි හොරකම් කරයි. නිලධාරි හොරකම් කරනවා නම් නිලධාරින්ට සම්බන්ධ වෙච්ච ගමේ තියෙන කමිටුවලයි හොරකම් කරයි. ඒ නිසා ආදර්ශය එන්න ඕනේ මගේ. මම ඒ ආදර්ශය මේ අවුරුදු එකමාරතුර දීලා තියෙනවා. කවුරු හරි වැරදි හොරකම් දූෂණ වංචා කරනවා නම් ඒවා පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් නම් මම කිසි කෙනෙකුට මං සමාව දෙන්න ලෑස්ති නැහැ. මේ ආණ්ඩුව තුලත් මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒක තමයි මගේ ප්‍රතිපත්ති. මේ රටේ පැහැදිලි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ විවස්ථා මරවුගුල කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ මේ විවස්ථාව හදන්න ඒ කමිටුවේ ඉන්න අයම තමයි මේ එළිය කියන්නේ මරවුගුල කියලා. හැබැයි ඇතුලේ සාකච්ඡාවලදී මොකක් කියන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිනි මේ මතය දරුවා නම් ප්‍රතිපත්තියක් විදියට 78 විවස්ථාව වෙනස් කළ යුතුයි කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තරණය කරපු මැතිවරණ දෙකේදී මැතිවරණ ප්‍රකාශනයේ දැම්ම නම් අලුත් විවස්ථාවක් අවශ්‍යයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා තරණය කරපු මැතිවරණ දෙකේදී මැතිවරණ ප්‍රකාශනයේ දැම්ම නම් අලුත් විවස්ථාවක් අවශ්‍යයි කියලා. අද අලුත් විවස්ථාවකට විරුද්ධයි. අපි තියෙන්නේ සියලු දෙනාම එකට එකතු වෙලා රටට ගැළපෙන කවුරුත් කැමති වෙන හොඳ විවස්ථාවක් හදන්නේ. The big story. වංචා දූෂණවලට සම්බන්ධ මහජන නියෝජිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කුරුණෑගල මාවතගම පැවති එක්සත් ජාතික පක්ෂයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසනයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහන අද පෙරවරුවේ පැවැත්ුණේ මාවතගම නගර ශාලාවේදී. ඒ සංවිධාන කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායක ජේ.සී. අලවතුවල මහතා විසින්. අපිට අවුරුද්දක් ගියන තියෙනවා අපි ආණ්ඩුව හදලා. මේ අවුරුද්දක් යද්දී අපිට අමාරුම අවුරුද්ද අපි දැන් පසු කරමින් ගිහිල්ලා තියෙනවා. පසුගිය කාලේ තිබුණ වියකරු සෙවණැලි කුෂිත රාජමස්වරුන්ගේ ඒ සියලුම දේවල් වලට මූණ දීලා ඒ ආණ්ඩුව ශක්තිමත් ගමනක් කරලා ළඟා කරන්න අපේ වර්තමාන අග්‍රාමාත්‍ය කරුණානිල් වික්‍රමසිංහ මහත්මයාට හැකියලා තියෙනවා. මුදල් නැති රටක්, ලෝකෙට කොමුණ රටක්, අන්න ඒව හදන්න අපි අවුරුද්දක් කියලා. මොකද ආර්ථිකය ස්ථාවරය කරන්න නැතුව සංවර්ධනයට යන්න බෑ. ඉස්සෙල්ලම අධ්‍යාපනයට මම මේ අධ්‍යාපන ඇමතුමාට කිව්වා අපි ඕ ලෙවල් විභාගෙදී ආපහු අසමත් වෙලා පිට දාන්න වැඩ නැහැ. ඔක්කොම පාසලේ තියාගෙන අපි එයාට අධ්‍යාපනයක් ලබලා දෙන්න ඕනක. තව ලක්ෂ 10ක් අපි දාන්න යනවා පාසලේ. ඊළඟට විශාල සංවර්ධන වැඩසටහනක් කියනවා. මහනුවර, කුරුණෑගල, කොළඹ, හම්බන්තොට දක්වා විශාල සංවර්ධන තීරුවක් ඇති කරගන්න. එකයි තියෙන්නේ මේ කලාපෙම මුම්බයි, ඩෙල්ලි සංවර්ධන තීරුව. සල්ලි තියෙන සුද්ධංගේන සංචාරක වැඩසටහන් තියෙන. සල්ලි නැති අය නෙමෙයි. මේ කාලේ කරාවගේ සුද්ධියන් දූෂණය කරන්නෙත් නැහැ. එහෙම ප්‍රාදීය සභා සභාපතිලු අපි ළඟ නැහැ. ඉතින් අපිට ඇවිල්ලා අවුරුද්දකින් ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කරලා මේක දියුණු කරන්න පුළුවන් වුණා නම් ඇයි අවුරුදු 10කට මහින්ද රාජපක්ෂට මේක කරන්න බැරි වුණේ? මොකද හේතුව ඇහෙන්නේ නැහැ. ඔයා විතර හිතන්නේ සුදු ඇන්නේ කියලා. අනික තාම බය වුණා. මේ ආණ්ඩුව පන්නලා අපිට අයිතියක් ඕනේ හොරකම් කරන්න කියලා අලි බබායි හොරු 40යි කියනවා. මොකද්ද පොඉල්ලින් හොරකම් කරපු අයගේ දේශපාලන පරිගන්න නැතුව ඉරෙන් එළියට දාන්න. ආගෙන්ද පරිගන්නේ? හොරකම් කරපු අය ඉරේ දානවා කියන්නේ පරිගැනීමක්ද? අද රූපයන් හැම එකම හරි මේකක් වෙලා තියෙන්නේ. ඉරේ දාන එකත් පෙන්වනවා. ආපහු මේ රිමාන්ඩ් එකේ පිට කරන එකත් පෙන්වනවා. උරුන්න වෙන එකක් නැහැ නේ. අනතුරු අග්‍රාමාත්‍යවරයා පක්ෂ සමාජිකයන් සමග මාවතගම නගරයේ වෙළඳ සැල් වෙත පැමිණ පක්ෂ සමාජික පත් අලෙවි කරනු ලැබුවා. ජාතිවාදයේ පැතිරවීම ඇතැම් දේශපාලඥයින්ගේ ඌමනාව මත සිදුවන්නක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ව්‍යාපනී පැවති උත්සවයකට එක් වෙමින්. ජනතා විමුක්ති පෙරමුණට ඇත් සමාජවාදී තරුණ සංගමය පසුගිය 21 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ සංවිධාන කර තිබූ සහෝදරත්වයේ දිනේ සැමරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ඊයේ යාපනයේදී පැවැත්වුණා. ඉතිහාසය වගේම වර්තමානයේ මේ පාලක පන්තිය ජාතිවාදයේ වපුරා තිබෙනවා. ගමේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් මිනිහා මේ ගැටුම ඇවුලුවේනේ. මේ ගැටුම ඇවුලුවේ ඒ පන්තිය 56 බණ්ඩාරනායක මහත්තයා. භාෂා ප්‍රශ්නයක් ඇති කරන්නේ මොකක් වෙනුවෙන්? බලය වෙනුවෙන්. 83 කළු ජූලි ඇති කරන්නේ මොකක් වෙනුවෙන්ද ජයා? බලය ආරක්ෂා වෙනුවෙන්. 81 සංවර්ධන සභා මැතිවරණ යාපනයේ පුස්තකාලගෙන තියන්නේ මොකක් වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂය යාපන සංවර්ධන සභාව ජයග්‍රහණය වෙනුවෙන්. එහෙනම් ඉතිහාසය ඔප්පු කරන්නේ මොකක්ද? බලය වෙනුවෙන් උන් ජාතිවාදී වපුරනවා. අද පරාජයටපත් වූ කණ්ඩායම රාජපක්ෂ කල්ලියේ යලි බලය ගැනීමේ ඒකායන ප්‍රමාර්ථය බවට පත් වී තිබෙන කුමක්ද? ජාතිවාදී උන් බලමින් සිටිනවා. උතුරේ බෝම්බයක් පුපුරනතේ, හමුදා සෙවලකට ගලක් ගසනතේ, දකුණෙන් එන බස් එකකට හූ කියනතේ මොකක් වෙනුවෙන්? බලය වෙනුවෙන්. එනිසා අද අපි මේ යාපනයේදී සහෝදරත්ව දිනේ සමරලා අනේක විද පීඩාවන්ට පත් වී තිබෙන උතුරේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. අනවරත යුද ගැටුමක් හේතු කොටගෙන විශාලතම පීඩාවට පත් වූ උතුරේ ජනයා වෙන්වීමේ අරගලයේ වෙනුවට ඔබටත් අපටත් පැවරී තිබෙන්නේ එකතු වීම සඳහා අරගලය. එනිසා උතුරේ තරුණ පරම්පරාවට යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමල නායකයින් අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු අපි හැම දිනටම පැවරී තිබෙන කාර්යභාරය සියලු ජාතිවාදයන්ට ජාතික සමගිය ගොඩනැගීමයි. අපි ආරාධනා කරනවා අපි එකතු වී යුතු නිමේෂය වේගෙන් ළඟා වෙමින් තිබෙනවා. ගල්ලඟුරු සහ ඛනිජ තෙල් ආනයනයේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කළේ වත්මඩාණ්ඩුව බව අමාත්‍ය පාර්ලේ චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මිද්දෙනිය නගරයේ ඉදිකළ නව මහජන පොළ විවෘත කිරීම උත්සවයට එක් වෙමින්. 2009 ඉඳන් මේ රටේ විධිමත් ගල්ලඟුරු ප්‍රසම්පාදනයක් තිබුණේ නැහැ. ඛනිජ තෙල් ගෙන්වීම තිබුණේ නැහැ. ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ. විශේෂ ආකාරයට තමන්ගේ හිතවතුන්ට ඒවා ලබා දීමේ ක්‍රියාවලියක් තිබුණේ. දින 100 වැඩපිළිවෙල යටතේ යහපාලන ආණ්ඩුවෙන් අපි තමයි ඒ තෙල් මිලදී ගැනීම විධිමත් කළේ. අද ඒ සඳහා ඒ නිසා එදා පාඩුවට දීපු ඛනිජ තෙල් සංස්ථාවද ලාභදායි ආයතනයක් වෙලා තියෙනවා. ඒ වගේම ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ තිබිච්චේ විශාල වංචනික ක්‍රියාවලිය නතර කළේ අපි. ඒ නිසා ලංකා විදුලි බල මණ්ඩලය අද ලාභ ලබන තැනක් බවට පත් වෙලා. දැන් සමහරු මේවා ගැන නඩු කතා කරා කරන්න බලාපොරොත්තු
වෙනවා. මමත් අපට අපහාස කළා කියලා නඩු දාලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ නඩු විභාගය පත් කරගන්න මේ රට තුල සිදුවෙච්ච මේ ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ වංචාවේ පිරිස් රටට හෙළිදරව් කරන මහා ජන සභාවක් බවට, ජනයාගේ නඩු අසන ස්ථානයක් බවට, මහජන උසාවියක් බවට ඒ ක්‍රියාවලිය පත් කරන්න අපි ක්‍රියා කරනවා. වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා. අපි ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කරුණු එළිදක්වලා තිබුණා. ඉරියල් ඇමතිවරයා තමන්ගේ අමාත්‍යාංශයේ උපදේශකයන් 62ක් පත් කරගෙන තියෙනවා. කාගේ සල්ලි වලින්ද මේ පඩි ගෙවන්නේ? කුමාරවැල්ගම ඇමතිවරයාට නඩුවක් තියෙනවා. ඔහුගේ උපදේශකෙක් වැඩිපුර රුපියල් 50,000ක් උපදේශකයෙකුට ගෙවලා ඒක නීති විරෝධී නිසා ඔහුට නඩුවක් දාලා තියෙනවා. ඒක හරිනේ. ඒතර කුමාරවැල්ගම ඇමතිවරයාට තියෙන නඩුව එහෙම තියෙද්දි මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ ඉරියල් ඇමතිවරයා 62ක් පත් කරලා තියෙන උපදේශකයෝ මහජන මුදල් මේ විදිහට ගෙවමි. එතකොට කැබිනට් මණ්ඩලයට මේ අමාත්‍ය මණ්ඩලයේ වග කියන්නන්ට ඇයි ඇස් කන් නැද්ද මේ වගේ කටයුතු වලදී මේව නවත්තන්න ඕනේ? ඉරියල් ඇමතිතුමා මේ ගැන පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ කොහෙද? අපි දූෂණ මාර්ග කටයුතු ලේකම්කාරයාට බාරද? මේ අතර විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ පිළිවෙත ගැටළු සහගත බවද වසන්ත සමරසිංහ මහතා පවසනවා. හිටපු ආණ්ඩුවේ අග්‍රවිනිශ්චකාරවරිය තීරණය දුන්නේ නැති වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට වුමනා විදියට ඇයව ගෙදර යවන්න කටයුතු කළා. අද විගණකාධිපතිවරයා මේ ආණ්ඩුවේ සිදුවන අඩුපාඩු පෙන්වලා දෙනකොට විගණකාධිපති වැරදි කියලා කිව්වා. අපි මෑතක සිද්ධ වෙච්ච ගල්ලඟුරු වංචාව පිළිබඳ නඩු කටයුත්තේදී ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ හෘද සාක්ෂිය සලිත වුණා මෙහි කරුණු සම්බන්ධයෙන්. ඒ නිසා මේ නඩුවේ හරයාත්මක කරුණු අපි සලකලා බලලා ඒ නඩුවට විධානයන් දුන්නා. වහාම මේ ටෙන්ඩරය අවලංගු කරලා තරංකාරී මිලකර නැති මේ කැඳවන්න කියලා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා තියෙනවා අපහු ඇවිල්ලා ප්‍රෙස් එකක් තියලා මේ විගණකාධිපතිගේ වාර්තාව වැරදි, විගණකාධිපති බොරු වාර්තාවක් දාලා තියෙන කියලා. ඔළුව පරීක්ෂා කරගන්න ඕන ඉස්සලාම නලින් බණ්ඩාර ගිහිල්ලා. විගණකාධිපති වැරදි නම් ගිහිල්ලා අධිකරණයට කියන්න තිබ්බ නඩු කටයුත්ත සිද්ධ වෙන වෙලාවේ මේක බොරුවක්, මේක වැරද්දක්, මේ ආණ්ඩුව කරන චෝදනාවක් කියලා. එහෙම නැහැ. දැන් අර පරණ හොරු අල්ලන්න ඕනේ තමයි. ඒ පරණ හොරු අල්ලනවා වගේම මේ අලුතෙන් අපි දාපු පැමිණිල් වලටත් අදාළව සාධාරණ පරීක්ෂණ පවත්වන්න ඕනේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් ගෙනෙන එකට එක විශේෂාංගය දැන්. අපේ හිටපු ජනාධිපතිතුමා දැන් රටවටේම ගිහිල්ලා අහනවා ප්‍රශ්නයක්. දැන් සනීපද කියලා. ඇත්තටම මම කියන්න කැමතියි එතුමාට ජනතාවටත් හොඳ සනීපයක් තියෙනවා, රජයටත් හොඳ සනීපයක් තියෙනවා. එදා තිබුණේ බුරුතු පිටින් ණය අරගෙන සුදු වලි ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරේ. ඒ රජයට පින් සිද්ධ වෙන්න රටේ ජනතාවට පොඩි අසනීපයක් තියෙනවා. බනිලුව මේ මහින්ද රාජපක්ෂගේ ණය හන්දයි වැට් වැඩි කරන්න වෙලා තියෙන්නේ. වැට් වැඩි කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව පිස්සු කෙනලා කෙනලා කෙනලා. මේක අනාගෙන නාලා හක්ක මහට්ටු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව 100%-1010%කින් විදේශ ණය ගැනීම වැඩි වෙලා තියෙන එකම ආණ්ඩුව ලෙස තමයි මේ ආණ්ඩුව ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ. කෑ ගහන්නේ ඒකාබද්ධ විපක්ෂේ කල්ලියේ කෑ ගහන්නේ හරියට මැරිලා ඉපදුනා වගේ. ඒ කාලේ ඒගොල්ලෝ කැබිනට් ඇමතිවරු ඔය හොරගම් වෙන කාලේ උද්ඝෝෂකයන්ට වෙඩි තියලා මරලා දාන කාලේ සුදු වෑන් එකෙන් ජනතාව උස්සගෙන යන කාලේ ප්‍රවෘත්තියක් ලියන්න බෑ. ආණ්ඩුවට විරුද්ධව ලසන්ත වික්‍රමතුංගල වගේ අය මරලා දැම්ම. මේගොල්ලෝ කැබිනට් ඇමතිවරු ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධය ඕනනම් පොලිසිය යන්න ඕනේ. ඇමති මණ්ඩලයට කෙලින්ම ඇමති මණ්ඩලයට ගියා නම් පොලිස් බලව යවන ඇමති මණ්ඩලයට කාණ්ඩ නියම එකා ගාව ගිහිලා හිටගනි. ඒ වගේම ප්‍රජීත්‍යක් නැලිකොඩ මරපු එකා හොයන්න ඕන නම් ඒකත් යවන්න ඕනේ බල්ලා. පොලිස් බලල යවන්න ඕනේ ඇමති මණ්ඩලයට. දැන් ප්‍රජීත්‍යක් නැලිකොඩ මරුවයි කියලා ඇත්තටම මරන්න සම්බන්ධ වෙච්ච මිනිහා ඇමති මණ්ඩලයට තියාගෙන බුද්ධියංශ මිනිසු දානවා හිරේ. මේ ආණ්ඩුව වටණ්ඩ සමහර කල්ලි කණ්ඩායම පාගමන යනවා. මොකද මන් දන්නේ ඉතින් කොහමද වටණ්ඩ යන්න යනවා කියලා. තව හතරක් මේ ආණ්ඩුව අනිවාර්යම යනවා. මේ ආණ්ඩුව කවුරුද වටණ්ඩ අපි දෙන්නෙත් නෑ. මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවතින අපි ඉඩ දුන්නොත් අපේ ආර්ථිකය බංකලොත් කරන්නේ. මේකට කළු කොඩි ඔසවලා මුළු රටම මේ ආණ්ඩුවට විරුද්ධයි කියලා පෙන්නමුන් කියලා මම ඉල්ලීම කරනවා. මේ වැටලා තියෙන ධන ගස්සපුවා මේ ආර්ථිකය සහ රට අපි ක්‍රමානුකූලව හදන්න පටන් අරන් ගන්න. හැමතැනම බෝඩ් ලෑලි අල්ලලා මේ සද්ද කරන එක මෑතක පේනවා. මේ අය දැනුවත්ව මේ සංවර්ධනය ඇති කරන එක බල බලා පේනකොට ඒක දරා ගන්න බැරි අය තමයි නොයෙක් දේවල් කතා කරන්නේ. ඇයි රවි කරුණානායක ඇමතුමා මේ නිදහස වල්බූරු නිදහසක් කියන්නේ? උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවා. එහෙම කිව්වනම් ඒක සාධාරණයි. මීට කලින් මාධ්‍යවල රාජපක්ෂ නම කියනකොට බීප් බීප් ගාලා තමයි දැම්මේ. අද බීප් බීප් නැති බව ඇත්ත. හැබැයි ඒ බීප් බීප් නැති බව වල්බූරු නිදහසක් කියලා ආණ්ඩු ඇමතිවරයෙක් කියනවනම් අපට සැකයක් තියෙනවා. හෙට දවසේ මේ ආණ්ඩුව යන්තමට පීදිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ දළුව කන්න පුළුවන්. දැන් මේ යහපාලනේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ පේනවනේ මර්ධනේ. දැන් විපක්ෂයට කියනවා පාට බහලා දඟලන්න ආවොත්
දාලා ඉරේ දානවා කියලා අකමැතිතුමා නොකිය කිව්ව එකනේ. මම නම් දැන් ගිහිල්ලා ආවේ. ඉතින් මට ආයෙ පාරක් යන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්පිතාලේ ඇතුළේ මම ලෙඩක් තිබ්බේ නැහැ. ඉතින් ඉස්පිතාලේ යනවා ලෙඩක් තියෙනවා. පාදයාත්‍රාව අපි යනවා මොන බාධකාවක් මොන අභියෝගාවක්. ඒ හොමයි. විසිකන්නේ ඉන්නේ මොනවද කරන්නේ බෑ. සමුද්‍ර පයින් නෙමේ ඔළුවෙන් හරි තේනවට අපේ කිසිම විරුද්ධයක් නැහැ. ඔබේ සම ඇසරදිම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. දැන් මොකද උනේ විශේෂාංගය? අමතුමා, මේ පසුගිය කාලේ ජනතාවගේ ජීවන බර අඩු කරනවා කියලා දීපු පොරොන්දු වලට දැන් මොකද වුනේ? අදටත් 2015 ජනවාරි 8ට වඩා ජීවන වියදම අඩුයි. ඒත් රට ජනතාවට අමාරුයි. ඡන්දෙට කලින් ඔබතුමාලා කියපු දෙයක් තමයි රාජපක්ෂවරුන්ගේ මුදල් පිටරට ගෙනුම් වල හංගලා තියෙනවා කියලා. ඒ මුදල් වලට මොකද වුනේ? රටෙන් එළිය ඇති මුදල් ඒ බැංකු වලින් එළියට ගන්නවා කියන එක ඉතාම අසීරු ක්‍රියාදාමයක්. ඉතින් මේ ලෝක හොරු අල්ලන්න ලෝක සහාය අපිට අවශ්‍යයි. දිනසී ආණ්ඩුව තියෙන කාලෙත් මට මතකයි කිව්වා අමරිකාන් රාජ්‍ය ලේකම්වරයා සහාය පළ කරනවා කියලා. ඔව්, මෙච්චර කාලයක් ගිහිල්ලා එක සාක්ෂියක්වත් මේකේ හොයාගන්න බැරි. මේ සාක්ෂි තියෙනවා. ඇමරිකාන් රාජ්‍ය ලේකම්තුමා කිව්ව නෙමෙයි, ඒ උදව් කළා. මේ වෙනකොට අපි ගොඩක් මුදල් තියෙන තැන් හොයාගෙන තියෙනවා. ඔබතුමාලා ඡන්දේ කාලේ කියපු අර රත්තරන් අස්සෝ ලැම්බෝගිනි කොහෙද? සමහර වාහන ලංකාවෙන් ඉලිලා අරන් ගියා. සමහර වාහන ලංකාව තුල හංගලයි. රාජපක්ෂවරුන් මේ විදිහට කලින් කලට අත්අඩංගුවට ගැනීම දේශපාලන පරිගැනීම. නම රාජපක්ෂ වුණත්, පෙරේරා වුණත්, සිල්වා වුණත්, සොයිසා වුණත් අත්අඩංගුවට ගන්න වෙලාව වකවානුව තීරණය කරන්නේ අපි නෙමෙයි, පොලිසිය. නාමල් මන්ත්‍රීතුමාගේ මේ පරීක්ෂණයට අදාළ පැමිණිල්ල ලැබෙන්නේ 2015 දෙසැම්බර් 26 වෙනිදා. හැබැයි ඊට කලින් රජය ඇතැම් ඇමතිවරුන් සම්බන්ධනොත් පැමිණිලි ගණනාවක් ලැබිලා තියෙනවා. ඇයි ඒ පැමිණිලි ක්‍රියාත්මක නොවි මේ පැමිණිලි ක්‍රියාත්මක වෙන්නේ? එහි අනුපිළිවෙල තීරණය කිරීම රජයට හෝ අපට කළ හැකි දෙයක් නෙමෙයි. අදාළයටත් ඇහෙන්න කියන්නේ කරුණාකරලා මේ යුක්තිය සාධාරණය ඉටුවනවා විතරක් නෙමෙයි, ඉටුවන බව පෙනෙන්නත් කටයුතු කරන්න ඕනේ. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඇයි මේ කවුරු තාම අතරංගුවට අරගෙන නැත්තේ? එකවරම ගිහිල්ලා පොරපොල් කඩපු මිනිහෙක් අල්ල ගන්නවා වගේ අපිට ආස වේගෙට ස්වාධීන පොලිසිය කටයුතු කරන්නේ නැහැ. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් උත් කවුරුත් අතරංගුවට අරන් නැත්තේ ඇයි කියන ප්‍රශ්න මම අහුවොත් ඔබතුමා ওই පිළිතුරම දැන් දෙන්නේ. ඇවන්ගාඩ් සිදුවීම ඊට වඩා සංකීර්ණයි. පරීක්ෂණ කරනවා. වේගය ගැන විවේචනයක් අපි හැමෝටම තියෙනවා. අල්ලස් කොමිසමෙන් සමහර රජය අමාත්‍යවරුන්ට ප්‍රශ්න කිරීම සඳහා 20 වතාවක් විතර අඬගහලා තියද්දිත් ඇයි මේ ඔවුන් නොයන්නේ? ඒක මටත් ගැටලුවක්. කවුරු හරි අල්ලස් කොමිසම මගහරිනව නම් අල්ලස් කොමිසම කෙලින් ඉඳලා වැඩ කරන්න ඕනේ. අල්ලස් කොමිසමට පමණක් මේ වරද පටවලා ආණ්ඩුවට මේකෙන් අතපියදා ගන්න පුළුවන් දෙමතුමා. පරීක්ෂණ කටයුතු ආණ්ඩුවට කරන්න බෑ. අල්ලස් කොමිසම දැනගන්න ඕනේ අල්ලස් කොමිසමේ කීර්තිය ආරක්ෂා කරගන්න. ළඟදී අනාවරණය වෙච්ච ගල්ලංගොරු වංචාව සම්බන්ධයෙන් ඔබතුමා කිව්ව මේ මාෆියාවක් තිබ්බයි කියලා. නියත ලෙසම මාෆියාවක් ක්‍රියාත්මක වුණා. හිටපු රජයේ විදුලි බල අමාත්‍යවරුන්ට මෙහි වගකීම පොඩ්ඩක්වත් යන්නේ නැද්ද? ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවේ කිසි තැනක සම්බේග්‍රහණ කැමතිතුමා පිළිබඳව හරි සීමලා පිටිය කැමතිතුමා පිළිබඳව හරි වචනයක් කියලා නැහැ. අමතක කෙනෙක් ගාව ගන්න ඕනෙමද? ඔබතුමාලා ඒ කාලේ කියපු තව කතාවක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා බොරුවට උපදේශකයෝ තියාගෙන වැටුප් ගෙවනවා කියලා. දැන් බලුවම කිරියල්ලාම තුමාටත් ඒ විදිහටම උපදේශකයෝ ඉන්නවනේ. මතු පිටින්ම මේක වැරදි බව පේනවා. නමුත් ඕන් කිසිවක් නොකර වැටුප් ගන්න පුද්ගලයෝ කියලා හඳුන්වන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු දෙයම කිරියල්ලාම තුමා කරනවා කියන දේ කීම වැරදි. ඒ කියන්නේ ඔබතුමත් පිළිගන්නවා මේ පත් කිරීම වල වැරද්දක් තියෙනවා කියන එක. අවුලක් තියෙනවා. මොර්ගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම්. මෙරට වාරිකර්මාන්ත ශේෂ්ත්‍රයේ යෝධ පිම්මක් ඉදිරියට තබමින් ඉදිවන මොර්ගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල ඉදිවන ආකාරය තමයි මා පසුපසින් ඔබට මේ විදියට දකින්න ලැබෙන්නේ. මේ දෙවන්ත ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේ මැයි මාසේ විවෘත වෙන්න තියෙද්දි මේ වෙනකොට ඒ වැඩකටයුතු 75% පමණ ප්‍රමාණයකින් අවසන් වෙලා තියෙන්නේ. අද දෙරණ මේ සූදානම් වෙන්නේ මේ ඉදිකිරීම් තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බලන්න. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මොරගහකන්ද ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවෙන විශාලතම වාරි ව්‍යාපෘතිය වනවා. මහවැලිගඟේ ප්‍රධාන අතුගංගාවක් වන අමංගඟ මේ ප්‍රධාන වේල්ලෙන් හරස් කරලා විදුලි උත්පාදනය කිරීමෙන් පස්සේ මේ ජලය උතුරු පළාතට සහ උතුරු මැද පළාතට මුදා හැරෙනවා ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා. කෘෂිකර්මාන්තයට වාරි ජලය අඛණ්ඩව ලබා දීම මෙන්ම උතුරු සහ උතුරු මැද පළාත් වලට පානීය ජල පහසුකම් ලබා දීමෝ සේ වකුගඩු රෝගවදුර සම්පූර්ණයෙන් තුරන් කිරීමද ජලය එක්ස්ප්‍රෙස් කිරීම මගින්
මනම්පිටිය සෝමාවතී ආදී ප්‍රදේශවල වාර්ෂිකව ඇතිවන ගම්වතුර හානිය අවම කිරීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනවා. මේ වසරේ දෙසැම්බර් වෙන විට මුරගහකන්ද ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ආරම්භ වෙනවා. කළුගඟ ව්‍යාපෘතියේ 2018 අවසන් වෙන විට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. කළුගඟ ජලාශයේ ජලය කිලෝමීටර් 9ක උමං මාර්ගයක් හරහා මුරගහකන්දට රැගෙන විත් මුරගහකන්දේ සිට කිලෝමීටර් 66ක ඇල මාර්ගයක් හරහා තුරුමැද කවුඩුල්ල ජලාශය දක්වා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයෙන් 6 ගුණයක විශාලත්වයකින් යුත් මුරගහකන්ද ජලාශයේ වැඩ 2007 වසරේ ආරම්භ කෙරුණත් එය සක්‍රීයව ඇරඹුණේ 2012 වසරේදී. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කර තිබෙනවා. ඇතින් පේන නකල්ස් කඳු වැටියත් ලකේගල කඳු වැටියත් ඒ අසලින් ගලාගෙන යන අඹංගඟත් සහිත මේ සුන්දර දර්ශනය තවත් මාස කීපයකින් අපිට මේ විදිහට දකින්න ලැබෙන්නේ නැහැ. හේතුව මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති ආරම්භ වුණාන් පස්සේ මේ ප්‍රදේශ සම්පූර්ණයෙන් වගේ ජලයෙන් යට වෙනවා. ඒ අනුව මුරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය හෙට උදැසන 9:30 දින සුබ මොහොතින් ඇරඹීමට නියමිත අතර එය මෙරට වාරිවංශ කතාවේ තවත් එක් සුවිශේෂී සංදිස්ථානයක් වනු නොඅනුමානයි. ලංකාවේ වෙළඳ දැන්වීම් නියෝජිත ආයතන අතර පැවැත්වෙන එකම සහ විශාලතම ක්‍රිකට් සැණකෙළිය වන ක්‍රිකට්ස් 2016 ඊයේ පැවැත්වුණා. ටීවි දෙරණ සංවිධාන කළ මේ ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී. අමරිකාවේ වයිල් වෙස්ට් යන තේමාව මුල් කරගනිමින් මෙවර ක්‍රිකට්ස් 2016 පැවැත්වුණා. වෙළඳ දැන්වීම් නියෝජිත ආයතන 24ක සහභාගිත්වයෙන් පවත්වන මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධාන කර තිබුණේ 6 වරටයි. මෙම ක්‍රිකට් තරගයට අමතරව විනෝදාත්මක තරඟ සහ විශේෂංග ඇතුළු ක්‍රිකට්ස් 2016 කවුබෝයි සහ ක්‍රිකට්ස් 2016 කවුගර්ල් තේරීමේ තරගයක්ද පැවැත්වුණා. මෙවර ක්‍රිකට්ස් 2016 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහකයා බවට පත්වුණේ ඩයස් ඇන් බවුස් වෙළඳ දැන්වීම් නියෝජිත ආයතනයයි. සුබ රාත්‍රියක්.